ආයුබෝවන් හැමෝටම. ඉතින් ඕගොල්ලන්ට මේ පිටිපස්සෙන් පේන ඇල්ලවැල්ල වායේ පාරේ විස්තරය අරගෙන තමයි අද අපි ආවේ. ගොඩ දෙනෙක් ඇල්ලට ඇවිල්ලා ඇති. ඇල්ලේ සුන්දරත්වය අත්විඳලා ඇති. ඉතින් නමුත් සමහර වෙලාවට ඕගොල්ලෝ මේ දකුණ ඇල්ලවැල්ල වායේ පාරේ කතන්දරේ දන්නේ නැතුව ඇති. ඒ වගේම මොකක්ද මේ ලංකාවේ භූෂමතාවයත් එක්ක ගැලපෙන दुष्कर मार्ग आखिर पेन एल वाई पारे विशेषत् अन्नतमय अदा मे वीडियो के लास्ट वीडियो के पुराम निकट में कुलाई अरे हेमदा मत मम गीनवाने लंका हरी सुविशेषी भूषमता व्यक्तियों थिंग अर अभी कलीम वीडियो वाले मध्यम कंदकला पल हेट कलागे गंगा वाले इवगे मतम मध्यम कंदकरे नगिन हीर बैम कोट सिंग मध्यम कंदकरे पीसेन एक कपोल एल कपोल लंकावे भूषमतावे तीयन विशेष भीटी मतम कपोल सह साने थिंग मे एल कपोल तरने करला मध्यम कंदकुरे पीसेन तमाय मे एल वेलवाय मार्गे निर्माण होने एलवेलवाये पारे दूर प्रमाण अंतर्जाल बलू तो किलोमीटर विसीनमे दशम गाना इट बस अभी एनकोट मोंटेगुज विक्रम आवत की गलती बोर्ड अभी वीडियो क्लीपेना ये बोर्ड गलती किलोमीटर विसी हतला थिंग अभी हरियट दिन मे दिखे हरी अगे मुखदेला देखम अभी पेन्न ई थिंग टेन देखे विधि देख कटता एल वेल मार्गे दूर प्रमाण ओगोलो एल नगर एल वेलवाय मार्गेट एतलूना वेलवाय पत्थिंग एल वेलवाय मार्गेट एतलूना एतलून हेम तेनकम गालीना पड़ी पुअर वाक मोंटेगु जय विक्रम सेनपति मोंटेगु जय विक्रम मावत थिंग एक कथांदर मेन मेहम मुखद यदा संस्य हेट दिखे वगे वर्ष वलि श्रीलंका तिब्ब सर्जन को हत्या आंडे पोदुवेड सह महामार्ग अमात्यवर विद्यार कटेतु करे खाया युध हमदा सेवे विश्राम गिहिलू मोंटेगु जायविक्रम एतुमा युध हमदा खाया सेवे करपनी सेनपति मोंटेगु जायविक्रम कीलकियान्ने थिंग मोंटेगु जायविक्रम मेतुमा महामार्ग अमात्यवर विद्यार एल्ल वेल्लवाय मे दुर्ग मार्ग आरंभ कर मे इधर वेडकटेतु आरंभ कर थिंग मे वेडकट गौरव या उपहार याकमा मोंटेगु जय विक्रम मावत की मे मार्गे नंबल मट हितने विधियाट एलवेलवाय मार्गे सुशिष्यतेने का भूषमतात्मक पीहिटीम अनिपत्ति मेक अतिशय सुंदर परसर कलापैक मेदिंगे एक एल सचारक गमनाक हेतु अक्तमय मे अपूर्व मार्ग एल नगरे हरा गमन करने का मे नगरे आवट दीयन रावण एल सहाय भूषमता लक्षण अतिशय सुंदर भीम कड़वा मेसियाल सह मे मार्ग एक पत्ति जनप्रियना मे मार्गे हेतु एल नगरे जनप्रियना अने पत्ति एल की अने
සංචාරක ගමනාන්තයක් මේ ලංකාවේ බොහොම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් එන්නේ මෙතනින් ඇල්ලවැල්ලවාය මාර්ගය තරණය කළා වැල්ලවාය හරහා ලංකාවේ දකුණු දිග මුහුදු තීරයේ බොහොම පහසුවෙන් ලං වෙන්න පුළුවන්. ඉතාම සුන්දර මුහුදු තීරයක් තමයි දකුණු දිග මුහුදු තීරය. ඉතින් දකුණු දිග මුහුදු තීරයට යන්න තමයි යන්න පහසු වෙන නිසා තමයි මේ එක පැත්තකින් ඇල්ල ඉතාම පහසු සහ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත් වෙන්නේ. ඉතින් මේ ඇල්ල සංචාරක ගමනාන්තය නිර්මාණය වීමේ අපූර්වත්වය තියෙන්නේ මේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ. ඉතින් ඒකත් අපි ඇල්ල වැල්ලවාය මාර්ගය ගැන කතා කරද්දී අමතක නොකරම බැරි කාරණා. කුඹනන පැත්තේ ඉඳලා වොත් ඇල්ල වැල්ලවාය මාර්ගය මේ දුර්ග මාර්ගයේ පටන් ගන්නේ ඇල්ල නගරේ. එතකොට වැල්ලවාය පැත්තෙන් පට ආවොත් වැල්ලවාය නගරයෙන් තමයි මේ නගරයෙන් ඇල්ල පියුසුමින් තමයි මේ මාර්ගය පටන් ගන්න. එතකොට ඇල්ල නගරයෙන් ගමන පටන් ගන්න හැමෝමත් මෙතන දේවාලයට ඇවිල්ලා පඳුරක් දාලා තමයි ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන ආරම්භ කරන්නේ. එතකොට වැල්ලවාය නගරයේ ඉඳලා එන කෙනෙක් ඉන්නවා නම් මේ දුර්ග මාර්ගයේ උඩට එයා ගමන අවසන් කරනකොටත් මෙතනින් පඳුරක් දාලා තමයි ගමන අවසන් කරන්නේ. ඉතින් මේක අද දක්වාම පවතින චාරිත්‍රයක් සම්ප්‍රදායක් වෙලා තියෙනවා. මොකද අද මෙහෙම කාපට් වෙලා යම් ප්‍රමාණයක සුවපහසු මාර්ගයක් බවට පත් වෙලා තිබ්බත් අදටත් මේ මාර්ගය බොහෝ සුවපහසු නෑ. මොකද මේ තියෙන සබාධර්මයේ පිහිටීමත් එක්ක අතීතයේදී මීට වඩා දුෂ්කර වෙන්න ඇතිනේ. ඉතින් මම හිතනවා ඒ නිසා තමයි අපේ මගියෝ එහෙමත් නැත්නම් මේ මාර්ගය පාවිච්චි කරපු අතීත මුතුන් මිත්තෝ මෙවැනි සම්ප්‍රදායක් පටන් ගන්න ඇත්තේ. මොකද මේ මාර්ගය 60 දශකයේ වගේ ආරම්භ වෙනකොට අවමාෂයේ මට හිතෙන විදිහට 40 දශකයේ ඉඳලම යම් ප්‍රමාණයක් රථවාහන ගමනාගමනයේට මේ රථවාහන සහ ගැල්ලේ ආශ්‍රිත කටයුතු ගමනාගමනයේට මේ මාර්ගය පාවිච්චි කරන්න ඇති. ඉතින් ඔයගලන්ට මතක් කරමු මේ සම්ප්‍රදාය සහ මේ චාරිත්‍රය මේ දේ අද වෙනකල්ම මේ පාරේ ගමන් කරන හැමෝම අකණ්ඩව පවත්වාගෙන යනවා. මේ ඇල්ල වැල්ලවාය පාරත් එක්ක බැඳිච්ච ආහාර සංස්කෘතියකුත් තියෙනවා. එතකොට ඇල්ල නගරය ආශ්‍රිත ඕගොල්ලන්ට විදේශීය ක්‍රමයට සැකසූ ආහාර වට්ටෝරු ඕනනම් ඒව ගන්න පුළුවන්. විවිධ ආහාර මෙනු ඔබට තෝරා ගන්න තියෙනවා. ඊට පස්සේ ලංකාවේ මුල් පෙලේ ආහාරවන්හල් තියෙනවා. මේ සියල්ල ඇල්ල කිට්ටුව තියෙනවා. ඇල්ලෙන් පල්ලෙහැට ඇවිල්ලා වැල්ලවායට කිට්ටුවෙද්දී කොස් එක්ක රොටි, එතකොට දේශීය ආහාර වර්ග, මේ සියල්ල පළතුරු වර්ග, මේ සියල්ල හොයාගන්න පුළුවන් පරිසරයකුත් මේ මාර්ගයවට තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ මේකේ සංචාරය කරන කෙනෙක් නම් ඒව ගැනත් චුට්ටක් ඔළුවේ තියාගන්න. විශේෂයෙන්ම තේකොළ වර්ග මිලදී ගන්න පුළුවන් ඇල්ලට උඩ හරියෙන්. ඊට පස්සේ විවිධ පළතුරු වර්ග, දේශීය එළවලු වර්ග ආදී මිලදී ගන්න පුළුවන් වැල්ලවායට කිට්ටු වෙනකොට. ඉතින් මේ සියල්ලත් මේ මාර්ගයත් එක්ක බැඳිච්ච වටිනා කියන දේවල්. අදත් අපි මං හිතනවා ඔයගොල්ලන්ට හිතන්න සහ අපේ රට ගැන අලුතෙන් දකින්න, අපේ රටේ වටිනාකම අලුතෙන් දකින්න, ඒ වගේම තමයි අවබෝධයක් සහිතව මේ සංචාරක කලාපවල සංචාරය කරන්න අවශ්‍ය දැනුම එකතු කරපු වීඩියෝ එකක් ඔයගොල්ලන්ට බලන්න අවස්ථාව ලැබුණා කියලා. ඉතින් මේ වගේම අපේ අලුත් වීඩියෝස් බලන්න ඕන නම් අපිත් එක්ක ඔබේ දැනුම ෂෙයා කරගන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම අපේ Facebook page එක තියෙනවා Johnny Patton, Johnny Patton Facebook page එක like කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ Instagram හරහා Johnny Patton Instagram පිටුව follow කරොත් අපේ මේ වගේ අපි අත්විඳින සුවිශේෂ අත්දැකීම් වල ඉතාම ලස්සන ඡායාරූප ඔබට බලන්නට අවස්ථාව තියෙනවා. ඉතින් සියලු දෙනාට ආරාධනා කරනවා එකතු වෙලා ඉන්න දිගටම අපේ YouTube channel එකත් එක්ක මේ Johnny Patton.